Guru FM. Patirul. Del Wahali, Suba Alutaurudak, Kushanti Kon. My name is Kannangara. Ra Ikai, Mirigaba Express Cinema Patatulin. ජාත්‍යන්තරයේ ජයගත් සීමා සහිත රතුමිරිස් චිත්‍රපට සාඩම්බරයෙන් නිදිරිපත් කරන යුගයේ ප්‍රේමණීය සිනමා සිත්තම කෝටිපති ව්‍යාපාරික සුරතල් මුදලාලි කියන්නේ මුළු බේසං වත්තම හොල්ලගෙන හිටපු චරිතයක් एक गलत कदम सब कुछ खत्म सुरताल मुदलाल के तुरुण विए पशुन देनियट देन अवृद्धि सटक पेन सिय पियागे डैडी नीति वलट हीरवेला मिरिकिला एम्बरिला एदवेला कुदवेला हिटपु ऐ बेसन वत्ते अहिंसक नोयंदु तरुणे कु समग होर रहसे हादकमा पटंगते लोकया तत रहसे मैं डिजर्व करता हूं कि नहीं ये मैं नहीं जानता लेकिन मेरी फैमिली ये चांस जरूर डिजर्व करती है लोकिया ओने ना माओ मराई एक मगे आदरी मरने बे मम्मला तो यार तीन आदरी नवतानी नेवी रुनी अने प्लीज मामा होल मांगोले तो बायाई और यार मालूत मटे आदरी करने के नवतन वानी इधे होंदे बाबा नी इधे एवना तो उबे नामी मगे हादवते उपदिने ए उत्कृष्ट ए प्रेमनीय आले नामी मामा मालूत ए एक कम एक सुदुरोस मालक मगे सोहन को तलंगी तियान हरी और यार सोहन को लोग मांग ये मकरना एक भूम जाने को लोग वाला उठें तिपड़े का मांग नेत आवाने दियांगो सॉरी ये मतियान लोगो हरी डेंगो आमद खेला अभी वो डक कूले मुद खेले हाँ कोलो मामा देने गत्ता और यार माव सरप्राइज करने वाला को हट दनी अभी आनी कोई बात नहीं केले अब कूले ने मितनी इंदला मितनी इंदला ओ मिन्न कूले ने राज एक तीन ने मगे साक्वी अभिन्न रुपया पहिया इस पे कितना ओ रत्तरी एक अभी पीवितुरु आदरी नामीन ने देखेंगे इंदला वेलुनी के अम्मा वेलुनी पुंची काले दिम सुरताल मुदलालिवत चूटी दियनीवत सो सायुरे गिल्वमिन गिदर ड्राइवर का पैनल लग गया अगर मेरी बेटी को कुछ हो गया ना तो मैं अपने आप को माफ नहीं कर सकूं इदा पटन तमाई सुरताल मुदलाली आदरेट वायर करने पटन सुरताल मुदलाली टे हिटपो विश्वासवंत मगोलिया तमाई लोग गया वरदा यादव अरबों का मालिक इस इंसान का सिर्फ एक ही जुनून है कराटे कुंफू जूडो टाइकोंडो ඔය හැම සටන් කලාවක්ම දැනගෙන හිටපු ලෝකයා ප්‍රැක්ටිකල් වලදී නම් අම්බානකට කුටි කනවා. අනේ කන්නේ මානේ කන්නේ. කුටි කන එක ගානක් නැති ලෝකයා බය වුණේ එකම එක්කෙනෙකුට විතරයි. ඒ සුරතල් මුදලාලිට. අනිත් අයට මිනිහා පට්ට බයයි. बट मत का मन गीसरा
මේ කෝටි ගානක දේපල හම්බ කළේ අර වැලේ වැල් නැති අර ඉලන්දාරියට දෙන්නනේ නේද බොස් මොන ඉලන්දාරියද බොල ඇයි බොස් අපේ සුදු බේබි වර පිබුර වෙලා ගත්තා වගේ වෙලාගෙන පාක් එකේ ඉන්න ගොබිලනේ මොකක් ආයිත් කියපන් මට ඇහෙන්න මොකද උඹ කිව්වේ නෑ බොස් යාළුවෙක්ද දන්නේ හැබැයි මම පාක් එකේ දි දැක්කා ඔ අක්කොට මේ ඉස්සල්ලා මට ගියහන් උඹ මොකටද පාක් එකට ගියේ මට පාර වැරදිලා ගියේ ලෝකයා බොස් මට ආයි රකින්න දෙයක් නෑ උඹ දන්නවනේ මගේ පනත් හරි බොස් කේ සෙක්‍රටරි තරියෝ ආ මොකද යකෝ උඹේ කිව්වේ නෑ බොස් මට ඊයේ වුණා බොස් එයාට කියනවා ඔයත් හරි මගේ පනත් හරි කියලා मगे दुअट मुका පළවෙනියට කෙරෙන්න ඕන එක තමයි මගේ සෙක්‍රටරියට මගේ කටින් කියවෙච්ච වචන ටික උඹේ මතකෙන් ඩිලීට් කරලා දාන එක. හරි හරි බොස් පොඩකින්න. හරි ඕන් දැන් ඒක කළා ඕ. මොකද්ද කළේ? බොස් සෙක්‍රටරියට ඔයත් හරි මගේ පණත් හරි කියලා කිව්ව එක මගේ මතකෙන් ඩිලීට් කළා ඕ. ඩිලීට් කළා නම් බන් දැන් ඔය අගේට ඔය මතකෙන් කිව්වේ? ඈ කිව්වද? ලෝකයාට හොරින් ඩබල් රූල් පොතක ලියාගෙන යන තමන්ගේ ආදර කතාව යුග ගණනාවක් පුරා නොමැකින ප්‍රේම වෘතාන්තයක් බවට පත් කරන විදිය ගැන දිවා රෑ වෙහෙස වෙමින් තැලුණයි වෙලුණයි හිතන්න ගත්තා සංසාරින් සංසාරේ පතාගෙන ආපු එක කියලා ඔයාට හිතෙන්නේ නැද්ද මම හිතන්නේ අපේ ආදරේ සාලියා සූකමාලා ලයිලා මජ්නෝ චාල්ස් ඩයිනා උන්මාද චිත්‍ර වාද්‍ය සන්තෝෂ් වගේ යුග ගණනාවක ප්‍රේම වෘතාන්තයක් වෙයි කියලා එහෙම නේද වාද්‍ය සංසාරී ඔය කාරි මේ තලුනි මම කියන්නේ මේකයි අපේ මිය ආදරේ යුග ගණනාවක් නොමකින්න ගල්වඩෙක්ට පස සල්ලි දෙන්නම් කියලා ණයට ගලක අපි දෙන්නගේ නම් දෙක කොටමුද ඒකත් ණයටද ඔව් ඉතින් ඔයත් එක්ක ඉන්නවා කියන්නේ සල්ලි වාස්ප වෙනවා කියන එකනේ අද කාලේ ගල්වඩෙක් තියා නිකන් වඩෙක්වත් හොයාගන්න බෑනේ අනේ මම කියන්නේද ඊට වඩා ලීසි ලාභ දෙයක් තියෙනවා ඒ මොකද්ද අපි දෙන්නගේ නම් දෙක උඩින් දාලා යටින් අපි දෙන්න නිලුමයි පොකුණයි වාගේ උන්නේ එකම එක්කෙනෙක් විතරයි ඒ තමයි තැලුනගේ අහිංසක ආච්චි අම්මා ආටටකයෝ කොහමද যা සත්තා ඉස්සෙල්ලම තමන්ගේ ආදරබර ආච්චි අම්මට වෙලුනිව හඳුන්වලා දෙන්න තැලුන තීරණය කළා මගේ අහිංසක ආච්චි අම්මට ඔයව හඳුන්වලා දෙනවා මට මේ ලෝකේ ඉන්න එකම නෑයා මගේ ආච්චි ඒ ඔයව බලාගත්ත ඔයාගේ ආච්චි අම්මව මමත් සාදරෙන් බලාගන්නවා එයා ඔයා වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙන්නේ නැති නේද ඔව් ආච්චි එයාගේ රත්තරන් අත් දෙකෙන් කිරි කපණි කරවත්තලා සල්ලි පොලියට දීලා තමයි මාව රැක බලාගත්තේ මේ දැනුන ඔයාගේ ආච්චිට උයන්න පුළුවන්ද එයාට උයන්න විතරක් නෙමෙයි උයන්න යන්නේ මුළු සිංහල හොඩියම පුළුවන් ඇයි ඔයා එහෙම අහන්නේ නිකන්
මෙච්චර හවස නැකන් ආ මම සූලෝජි ක්ලාස් ගියේ අද ප්‍රැක්ටිකල් තිබ්බනේදී ඒකයි හවසුනේ උඹව අය සූලෝජි ප්‍රැක්ටිකල් කරපු තැනයි සතාවයි මම ඔක්කොම දන්නවා උඹ දැනගනින් ඔය සම්බන්ධ උඹ නැවැත්වෙන්නේ නැත්තම් උඹ ඔය ප්‍රැක්ටිකල් කරන සතාව මම හැම ගහලා බිත්ති එල්ලනවා තේරුණාද උඹ දන්නවනේ මේ ඩැඩිගේ හැටි අනේ පඩෙඩි දෙලුනා හිංසකයි එයා දුප්පත්තු නේද රත්තරන් අදවත අහිංසකයි ඔය හිඟන්න ඔහොමමයි බං ඌ උඹට ආදරේ නෑ බං ඌ ආදරේ මගේ දේපලවලට වහාම ඔය තැලුනව අමතක කරපන් නැත්නම් මං ඔය තැලුණයාගේ ඇටකටු ටික තලනවා අනේ ප්ලීස් ඩැඩි ආදරේ නාමින් අපිට අපි බාඩුවේ ඉන්න දෙන්න ඩැඩි බාඩුවේ ඉන්න අද ඉඳලා මේ මොහොතේ ඉඳලා උඹට මේ ගෙදරින් අඩියක් එළියට තියන්න තහනම් ඩැඩි නං අඩි දෙකම එළියට තියන්නේ අඩි දෙක පලයන් කාමරේට අම්මත් නැතුව පුංචි අම්මා එකඹුව මෙච්චර අමාරුවේ හැදුව මේකටද මම පලයන් කාමරේට අනේ පඩෙඩි එපා ඩෙඩි ලෝකයා යස් බොස් මෑට වරෙන් ඇවිල්ලා ඉන්නේ බොස් මට තියෙනවා ඩියුටියක් ඒ ඩියුටිය කරලා තියෙන්නේ බොස් මොකද්ද බං ඒ අර බොස් සෙක්‍රටරිට ඔය අත්තරි මගේ පණත්තරි කියලා කිව්ව එක මගේ මතකෙන් කලින්ම මං ඩිලීට් කරානේ බොස් ගහන ඔබේ කන ගැලවෙන්න එක ඒක ඩිලීට් කරන්න ඔබ මහන්සි වෙන්න ඕනේ නැහැ දැන් වෙන එකක් තියෙනවා ඩිලීට් කරන්න ඒ මොකද්ද බොස් බොස් කියන්න මොකක්ද වෙන්න ඕනේ ඕන දෙයක් මං කරන්නම් මේක හොඳට අහගනින් ඒ බොස් මේ දැන් ඉඳලා වෙලුනි යන එන තැන්ගෙන හොදිසින් හිටපන් හරි බොස් කොල්ලා ඕනෑවට වැඩි වගේ නම් වතකොත බල්ලට දාලා ඉවරයක් කරලා දාපන් ඉතුරු හරිය මං බලා ගන්න කොල්ලා ඉවර කරාට පස්සේ ඉතුරු හරියක් තියෙනවද බොස් බොස් මාව බලන්න හිරේට එනවා මිස හයි වාදේ लोके බබෙලුනිට නොදැනෙන්න ෆලෝ කරපන් ඵලයන් බස් ආ පොඩි බේබි භාවනා කරනකොට මං ඒ භාවනාවත් ෆලෝ කරන්න ඕනේ යන් බොරුව ආ බස් බවගේ හරා correct භාවනා කරන්න පුළුවන් දරන් වෙලුනිගේ පස්සෙන් ගිහිල්ලා අර කොල්ලව මීටුනොත් උගේ අතපය කඩලා දාපන් ඵලයන් මේ අර බස් බොස් දන්නවනේ මේ ලෝකයාගේ හැටි ඔන්න අතපය දරනු ලෙස කුඩුරත් බොස්ම බලා ගන්න ඕනේ
සුදු ඔය වගේ අවංක කෙල්ලෙක් මම මේ දැක්කමයි මගේ අම්මා ඇත්ත වගේ නෝ බොරු කියන්නේ මේ එකනේ මේ කවදද ඔය මේ අපායේ මල් ගලවගන්නේ අර යම රජා ඔයාගේ දැඩි එක්කනේ බැරි ඊතේ හර ලෝකයා යම පල්ලා අම්ම පල්ලා ඔකව මැරුව හැකි මට දෙලුන ඈ අපි දෙඩි කියන්නේම ඔයාට මාව දිනුවට වඩා හොඳයිලු බල්ලන්ට ආපරන් දෙනවා ඒ අයියනේ ඒක මේකනේ බල්ලන්ට ආපරන් දුන්නම බල්ල වලිගි වන්නනවනේ මට ඉතින් වන්නන්න වලිගියක් නෑනේ ඒකයි අද උඹේ අවසාන කියලා හිතාගනින් තුවාලෙ චක්කිඹුලා දරුණු කියලා අහල නැද්ද ඔරේ සටනට දුෂ්කයා කිඹුලා නෙමෙයි මේක කොටබිමනේ කොටියා කොටියා ඔව් කොටියා කොටියා එනු සටනට දුෂ්කයා එනං අතපය අතරට ආයිබෝවන් කියපන් මිත්‍රයා එව්වා හඳේ ඉදා අම්මෝ ඒ හිමිංගාපන් ඉදා मगे वस्तु इतरू ना फैलने का ජානක නාවලගේ සංගීතය කනිෂ්ක බීකස්පුන සමගින් අයෝන් ගීත්ම නළු නිලි කැල සුරතල් මුදලාලි ජානක නාවලගේ තැලුණ විලුනි සහ ආච්චම්මා ශාන්ත කාලගේ ලෝකයා සහ නිෂ්පාදනය රංගශ්‍රී යසකුල विस्तर मदीने निकम दाने का दाने पे गण्ड रजमगुल मगे मल्लंका
අපි කාලෙන් උපරිම ප්‍රයෝජනීය ගන්න ඕනි. මේගේ අවුරුදු දෙකම ආරකට කුලියට දී ගත්තොත් කාලෙන් නෙමෙයි බං බෝතල් වලින් ප්‍රයෝජනීය ගන්න පුළුවන් බං. දැන් එතකොට බාපි මේ ගෙදර නෝන උඩ තට්ටුවේ බෙල්ල වැලදාගෙන මැරිච්ච සීන් එක අපි මේ ගේ බලන්නේ නැයිද කියනවද? බෝරුව. ඒ බාපි බලහන් අන් තියනවද කියලා? බෝරුවන්ට කොහෙන්ද බං? දැන් උඹ ඔක්කොට ඉස්සලා ගියන් ඇයි උඹ මට බනින්නේ? යකෝ අවතාර තියනවා කිව්ව ගමන් ගේ ගන්න එන උන් වැඩේ අතාරිනවනේ බං. අනේ නිකන් ඵලයන් බාප්පේ අන්න. බැඳලා අවුරුදු 10 පැනලා නම් කිසිම අවුලක් නැහැ. හොල්මන් යක්කුවෙත් ඉඳලා පුරුදුයිනේ. අම්මපා ඕනේ බං. ඉසජේ බප බලහන් තාම එකෙක්වත් ගේ ගන්න කෝල් එකක්වත් දුන්නේ නැහනේ බං. උඹට මම කිව්වා රාහු කාලේ පන්නලා ඇඩ් එක දාහන් කියලා. කොහෙද ඉතින්? බප කියන කපංකෝ. මම රාහු කාලේ පන්නලා ගණ පිහිටවලා පොරොන්දුලුත් ගලප්පලා නෙමෙයි මේ වචන ගලප්පලා. එහෙමයි දැම්මේ. අන්න දැක්කද කෝල් එකක්? ආන්සර් කරහන්කෝ බලන් ඉන්නේ. නොම්මර චෝක් එකට ඉදි මේකට ආන්සර් කළොත් එහෙම. ඇයි? මේ බං මම ලෝන් එකක් ගත්තා අර අසරණ සරණ බැංකුවෙන් එන කෝල් එක. අනේ අම්මා බාප්පී. උඹ ණය අරන් නැත්තේ ලේ බැංකුවෙන් විතරද බං? බට කියන්න බං. දවසක් මම කොළඹ යනකොට බෑන් කියලා බෝඩ් එකක් දැකලා බස් එකෙන් පෑන්නා. ඒ එලි බෑන් රෝඩ් කියලා පාරක් බං. ඒ බං බාප්පී. ඈ? උඹට මූල්‍ය ආයතනේ දැක්කහම ලෝන් ගන්න මූලක් ගාය වගේ එකක් හැදෙනවද? අම්මා ආයි රින්ග් වෙනවා බං පොඩ්ඩක් ඉතහම් බලන්න. අරන් බලන්න. ආ ඒක නම් බැංකුවේ එකක් නෙමෙයි බං. බැංකුවෙන් වෙන නම්බරයකින් ගන්නවත් දන්නේ නැ නේද බං? ඔන්නකින් තනි බං. ඔතුම බයන්නේ බං ඔබට තියෙන්නේ. බොල කෝල් එකකින් ඔබගේ කොන්ද ගන්න බෑනේ. ගණින් ඉතින්. පඩ හිටහන් බලන්න. හෙලෝ බ්‍රෝකර් ගුල්මසිරි හිය. මේ බ්‍රෝකර් ගුල්මසිරි හිය මහත්තයා. එනද? බාපි. ඈ නිකන් හලෝ කියපන්. දැන් ඉතින් ඔය කතා ගන්න එක හිතන් ඉන්නේ උඹේ නම ගුල්මසිරි හියර කියලා. නිකන් සුද්දෙක් වගේ බං. ගුල්මසිරි හිය. මේ පොඩ කටපියා නිතහන්කෝ බං මම මේකට කතා කරන මේ 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 මහත්තයාට මොකද දැනගන්න ඕනේ මම මේ බ්‍රෝකර් ගුල්මසිරි තමයි කතා කරන්නේ මේ අර ගයක් කුලියට හා බද්දට කියලා දැන්වීමක් බෙදන්නේ ආ ඔව් ඒ අපි තමයි මේ මහත්තයාට හෑන්ඩ් බිලක් ද හම්බුනේ ඔව් මම මේ බස් එකේ කකා යන්න මේ රට කජු ගොට්ටක් ගත්තම ඔය ඇඩ් එකේ තමයි ඔතන දුන්නේ ඔන් පොඩක් ඉන්න මහත්තයා මෙහාටවර හුලම් බහුරෝ ඈ බප්පි යකෝ තෝ බෙදන්න දීපු හෑන්ඩ් බිල් ටික කජ්ජට වික්කද ගියාම මට අවුලක් නෑනේ බප්පි ප්‍රචාරණයයි අතට මුදලුයි දෙකම උනානේ රට රාජ්‍යමට රුපියල් 50ක් දුන්නා. ඔය කොටු ගහ කජු විකුණන්නේ. ඒව දිගර මිනිසු කියවලා කෝලුත් කරන්නේ. ඈ ඒකනේ. ඇයිලෝ මහත්තයා මේ ඉස්සලා කට්ටුනා සෝරි ඈ මේ ඉඩමක්ද හොයන්නේ ගෙයක්ද? චෝක් ඉඩමක් නම් තියෙනවා බොරැල්ලෙන්. අතේ තියෙන ගානට ට්‍රයි එකක් දැම්ම හැකි ඕන්නම් ඈ. ඈ බොරැල්ලෙන් ඉඩමක්? ආ මට ගන්න. අතේ ඇති ගන්න. ආව් ආව්. අපි ඇයි බම් බුරු කියන්නේ අපි දන්න ඉතින් තියනවද බම් බොරෙල්ලි බකට පියාගෙන ඉඳහන්කෝ මේස මොකද කියන්නේ දැන් මේ ගුල්මසිරිය ආ අපිට බොරල්ලෙන් ඉඳන් ගන්න තරම් සල්ලි නෑ හලෝ එහෙම කියන්නේ පාස අයිතිකාරයා හාන්චි පයිස්සලා ඉන්නේ ඔය මොනරු පොඩි මිටියක් පෙන්වනනම් ඇඹරේ කොහමද දන්නවද නිකන් පහන්තිරේ වගේ හරියයි මේ බොරල්ලේ කොහෙද ඔය ඉඳන් අටකලම් පන්න ඉඳලා කිලෝමීටර් 15ක් ඇතා ගිලුණු වැවපැත්තට ගියාම ඉඩම තියෙන්නේ. ඇයි මේ කොටක් ඉන්න? මොකද අටකලම් පන්න කතාව ඕන්? අටකලම් පන්න පව් කළා හූවක දුර මහත්තයා කිලෝමීටර් 15ක් විතර ඇතියොම්. ඈ එහෙනම් දැන් ඔය බොරැල්ල තියෙන ඉඩමක් යන කිව්වේ? බොරැල්ල තමයි මහත්තයා. එච්චර නෑ පොඩි ජෝඩි ජෝඩි ගල් තියෙන බොරැල්ල. පොඩක් අත්දිවාර කපන්න අමාරු වෙයි ඔන්නම්. අප්පොයි මේ ඔහේ මේ බොරළු තියෙන ඉඩමක් යනද කිව්වේ? ආව් සර්ට බොරැල්ල අවුල් වගේ නම් ඊට පොඩ්ඩක් ඇහැ මකුළු පස තියෙන සෝක් ඉඩමක් තියෙනවා අත්දිවාර ගැපුව හැකි මොකද කියන්නේ නෑ 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 මට ඉඩම් මෙපා ඉඩම් මෙපා හොඳ වෙයින් ගයක් කුලියට තියනවා නම් බලන්නකෝ මේ පිසාජයෝ මෙන්න මේ ඉඩමක් තියෙනවාද කියලා මහත්තයා යනවා පොඩ ෆයිල් එක දිගාර හංකෝ සර් හලෝ සර් ආව් කියන්නේ කියන්නේ එනවා සර් සුපිරි නිවසක් කුලියට දෙන්න තියෙනවා අද ගෘහය පත්තරේ බලන්න සොඳුරු කඩලා කියන අතිවේගී උඩම තියෙන ගේ ඒකද ඔය කුලියට තියෙන ගේ නෑ නෑ ඒක නෙවෙයි අන්න ඒ ගේ වගේම එකක් ඇඩ්වාන්ස් අරන් එන්නකෝ බලන්න ආ හරි හරි එන්නකෝ එහෙනම් ආ එහෙනම් බුදු සරණයි දෙවි පිහිටයි ආ එසේම වේවා see you bye අපි ආ හරි නී කැම ලෑස්ති කරගත්තනේ එහෙමද ආ
අන්න ඇවිල්ලා බාපි මහත්ය ටිකක් අහිංසකයි වැටකොළුයි වගේ හැබැයි නෝන ප්‍රවේගකාරී මූණක් තියෙන කෙනෙක් ඒක පරිස්සමෙන් කතා කරලා වරෙන්කො හරි අංකෝ බලන්න අංකෝ බලන්න මිස්ටර් ගුල්මසිරි මේ පිසාජයෝ බබයි පෙන්නන්න එහෙම එපා හොඳේ මම කොයිගම් මගේ මගේ පිටිපස්සෙන් හිටහන් ඈ මේ බාපි ගොඩ එහෙම වෙනකොට මාව වෙවුලන්න ගන්නවනේ අන්න ඒකනේ කේස් එක හරි හරි වරේ කොයන්න බලන්න යංකෝ අම්මේ මේ අපේ සර්ුයි මැඩමුයිනේ එන්න එන්න අපි ගියේ ඇතුළටම ගිහින් සිරි නරඹමින්ම කතා කරමුකෝ මට කින්න හවසුණා ඒක හොඳයි කරුවල වැටුනහම පේන්නේ නැහනේ ඒ කියවෝ නෑ නෑ මේ මේ ගේ 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 මේ ගේ අපෙන් සෑහෙන දෙනෙක් ඉල්ලලා තියෙන්නේ අපි මේ හොරෙන් ඔයාලට දෙන්නේ නැන්නේ ඒකයි ඒගොල්ලන්ට පේන එක හරි නෑනේ ඒකයි කිව්වේ ගේ කියන්නේ පානෝනා සිරිවිමන කියන්න මොකද මේ ගෙදර කුලියට ිටපු හැම දෙනෙක්ම දැන් ඉන්නේ සුරලෝකේ ඒ කියන්නේ මලද නෑ සර් නීතත්තද සුරවිමන කියන මාලිගාවල ඔව් ඒගොල්ලෝ ඉන්නේ නේද බාප්පි මේ අන්තිමට ිටපු කපල් එක දැන් මේ ඉන්නේ මේ නිව් මේ කොහෙද මේ නිව්සීලන්තෝ නෑ නෑ නිව්ටන් මුදලාලිගේ ඇනෙක්ස් එකේ නේ බාප්පි ඇත්තද මැඩම් ඉස්සෙල්ලම කියන්න ඕනේ මේ සිරිවිමනට නම දාලා තියෙන්නේ සන් මූන් විලා කියලා. එන්නක ඇතුළට මෙන්න මේක තමයි ලිවිං ඒරියා එක. මේ වාලේ උණු ටික නෑ නේද? මම කිව්වේ සර් මේ සිරිවිමනේ නම සන් මූන් විලා කියලා. ඉර බැස යන සුන්දර දර්ශනයේ සිට සඳ මෝදු වෙන දර්ශනය ගේ ඇතුළේ ඉඳලා බලන්න පුළුවන්. සන් මූන් විලා. ඇයි බාප්පේ වහිනකොට? බාත් තබ්බෙක් වගේ නේද? කටවහපිය. ආ මැඩම් එන්නකෝ මේ අයිනේ එන්නකෝ මේක තමයි මාස්ටර් බෙඩ්රූම් එක. කරුවලයි නේ මේ පොඩ ලයිට් එක දාන්න බලන්න. අයින මැඩම් හරි. ඇයි මේ ස්විච් එක දාපු ගමන් අර එහා පැත්තේ කිචන් එකේ නේද ලයිට් එක පත්ුනේ? ආ මේ 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 මේකයි මහත්ය නෝනා. අන්න ඒව තමයි මේ ගෘහ විදුලි ඉංජිනේරු තාක්ෂණයේ විප්ලව කියලා කියන්නේ. ඒකේ ඔය ඒ කියන්නේ දැන් බලන්න මේ මාස්ටර් බෙඩ්රූම් එකේ ඉඳන් කිචන් එකට කොච්චර දුර තියෙනවද? අනේ මන්නම් දන්නේ නැහැ ඉතින් ඕගොල්ලෝනේ දන්නේ. ඒන දුරක් තියෙනවනේ. දැන් බලන්න හදිස්සිය කරුවලේ කුස්සියට දුවන්න ඕන වුණා. මෙතනින් ලයිට් එක දැම්ම ගියා. එතකොට මේ රූම් එකේ ලයිට් එක පත්තු වෙන්නේ කිචන් එකේ ස්විච් එක දැම්මම දෝන්? හරියට හරි. බලන්න කොයිතරම් කාර්යක්ෂමද කියලා. ඉසජෝ. බබ්බේ. දුවලගින් මේ රූම් එකේ ලයිට් එක දාහන්. මං පටස් ගාලා දාලා ඉන්නම් ඈ. මෙන්න බබ්බේ කොස්ස. හරි දැම්මා. ආ පොඩක යාට වෙන්න නෝන. හරි අන්න පත්තු වුණා. මොකද්ද මේ ලයිට් එක ඔන් වෙන්නේ කොස්සෙන් අනින්න ඕනේද? මෙහෙමයි නෝනා. අර පිරිමැස්මේ විදුලි පහන් භාවිතයෙන් විදුලි බිල අවම කරගැනීමේ උපක්‍රමයක් විදිහට තමයි අපි මේ ක්‍රමය හඳුන්වලා දීලා තියෙන්නේ. ආ එහෙමද? අනේ පොඩක් ඔය කොස්ස දෙන්නකෝ මට ආයිත් ඔන් ඔෆ් කරලා බලන්න. මැඩම් මැඩම්ට කොස්ස හුරුයිද? අම්මා මෙයාට කොස්ස හොඳටම හුරුයි. ඇයි දැක්කේ නැද්ද? මම හැවිදිනකොට කොන්ද ඇදයක් තියනවා. මේ කටවහගෙන ඉන්නද? ඉන්නන් ඉතින් මේ එච්චර මේ මං කියන්නද එක්ක අපි මේ ස්විච් එක මාරු කරලා දෙන්න නේද? එහෙම හොඳයි නේද පිසාචයෝ? ඔව් නේද? කොස්සේ හුරු බව මූණේ තියෙන රුදුරු බවේ ගැබ්බලා තියෙනවා නේද බාප්පේ? අන්න ඒක නේ බා. මොකක් කරි කිව්වද? නෑ ස්විච් එක මාරු කරලා දෙන්නම් කොනෝන. හා මේ මිස්ටර් හිය. ඈ අර ඔයාලා කිව්වයි කිව් ෆයිට් කිචන් එක පොඩ්ඩ බලමුද? බාප්පේ. ඕ. උඹ හිමිකම් මේ ජෝඩුවට කිව්වද? ඔව් මං කිව්වා. මේ මම කියන ඒවට උඹ පොඩ අගල්ලලා දීහන්කෝ ඈ. අගල්ලන තමයි උඹ තෝන්නේ තියවනේ මං කියන්නේ. මේ පොඩක් ලයිට් එක දානවාද බලන්න? බාප්පේ. ඈ ලයිට් මේ කොස්සද ඇව්වා? නෑ මේකේ තියෙන වෙනම තාක්ෂණය කුස්සියේ. ආ මේක නේද ස්විච් එක? ඔව්. දාලා බලමුකෝ ඒ තාක්ෂණය. मुलू गे वे किचन के लाइट तक दान को मत ये क्यों फाइट किचन के बालन जोनी
වෛද්‍යාන් ඉස්සලා මම මේ කියන්නේ මේ මැඩම්ට දැන් ඔන්න කිචන් එක නම් නෝනට අල්ලලා යයි හොඳේ නෝනට කියන්නේ එන්වයරන්මන්ටල් ෆ්‍රෙන්ඩ්ලි 3 ස්ටෝන් බර්නර් එකක් තියෙනවා අන්න බර්න කෑමු වෙනකොට ඇදිනව නෝන ඉන්නකෝ මම බාත්รูම් එකට ගිහලා ලයිට් එක දාලා ඉන්නේ දැන් කිචන් එකේ ලයිට් දාන බාත්รูම් යන්න ඕනේ එතකොට හදිස්සියේ බාත්รูම් යන්න උනාම ඒකේ ස්විච් එක කොහෙද තියෙන කියනවාකෝ මේ ඒක තියෙන්නේ ගේට්ටුව ළඟ බෙල් එකේ ඔය අපි මාරු ඇරලා දෙන්නම්කො මහත්තයා ඔන්න ලයිට් එක දැම්මා ආ මේ තියෙන්නේ ලිට්ටල් තුනක් නේ ඒක තමයි අපි කිව්වේ එන්වයරන්මන්ටල් ෆ්‍රෙන්ඩ්ලි 3 ස්ටෝන් බර්න් එකක් තියෙනවා කියලා මමත් නෝනට කිව්වේ උයනකොට ඇඳෙයි කියලා දුම හැට වැදුනහම ඇඳිනව නෝන හිටපල්ලක බලජින්නට ඇඳින්නේ දෙන්නේ බලජින්නේ දෙන්නගේ ලයිට් දැන කොස්සෙන් කනවද එහෙම නැත්නම් ලිට්ටල් තුනෙන් කනවද ඔකට බප්පි හොඳ මේ මං තමුසලාට කියන්නද කොස්සෙන් කනවා ලිට්ගල් තුනෙන් එයාගෙන් කෑවොත් නම් තමුසලා මෙතන ඉන්නේ ඕන් කොස්ස හොඳයි නෝන එහෙමද හිටපෙබ්බලට ෆල්බෙකට නේද ගැහුවේ දුවහන් රත්තරනේ දැන් නම් කොස්ස වරන්න එපා උන් දෙන දිව්ව මං විතරයි මෙතන ඉන්නේ කරවලේ කුටි ගන්න බෑ අප්පා අප්පා කුරුජනේ වගේ කරවලිනි මනුස්සය වැඩිපුරම ඔහෙන් මගේ කුටි ගාලා තියෙන්නේ මේ වගේ වයිටින් හිරු පටි රෝල් වලින් විතරමයි ඈ මේ පුරෝ මාලිකාව යට වෙන්න ආසන්නයි බං සත්තයි කියා උඹන් හරි හරි එහෙනම් බලන් ඉන්න නේතුව වැස්ස පායන් ඉස්සෙල්ල වරෙන් පූජාව තියන්න මේ මචං මොකෝ මචං අපි මේක මාලිගාවේ එළියේ ඉඳන් ගලොත් නේද හොඳ ඒ මොකෝ මචං මට පීනන්න බෑ බං ඔළුවේ සුලි දෙකක් තියෙනවා අයියෝ ඒක කිව්වේ හරි හරි මම ඔරුවක් ලෑස්ති කරලා තියෙන්නේ බං බය නැතුව හිටහං ඒනම් කරමු ඈ හා කොකිලියෝ ඈ ඔය පූජා බාණ්ඩ ටික ලං කරහං ඈ හරි වතුරේ බෝතලේ කලගෙඩියයි මේන් මෙතනින් තිබ්බා හොඳ හරි මේ සුදු දුම් අල්ලලා කහදියෙන් සෝදලා සුදු පිරුවටියකින් වහන තියාංකෝ මේ මචං පුරෝ මේ උඩේයි වැයි කපායයි පුච්චලා වස්තස් යවල ඉමුද ඔන්නිට මගුලක් කිව්වා මෙන්න මේ කටදායි ඔරු ටික පා කරලා යවන ගමන් ස්ත්‍රෝත්‍ර ටික කියන්න පටන් ගනින් ඈ හරි ඕකේ නං කියනවා ඈ අන්න හරි අතර වටේ වට කරගෙන වහින වෙලාවේ වැපම් මල් වරුසා ඉවුරු දලා ගංගා බැස යනවා නවත්තහන් අනේ මොනවද බං ඔය කියන්නේ ත්‍රොත්‍රොන් හප්පා මහ ලොකු ගාන්ධර්ව කෝකිලයා ඉතින් මං කිව්වම අවුල්ද බං අනේ අවුල් දෙන්නම් මොයඳගෙන ඉතහන් හරි අහස දෙබේ කරගෙන හෙනගෙඩි පුපුරවාගෙන ඕ ඈ නෑ මොර සූරාගෙන ඇලදොල ගංගා වැව් අමුණු උතුරවාගෙන ඈ ඈ නෑ අසරණ නරින්ගේ දුක නිවාලන දැස්ස බලාහක දෙවියන් වදිනු මෙන අයබෝ උරා කෝකිලෝ ආවන්සේ මොකද මේ උඹලා දෙන්න චිත්ත ප්‍රීතියෙන් ඉපිරසේ ස්තෝත්‍ර ගායනා කරන්නේ ඈ මේ මේ ප්‍රාන්තවාසියන් මේ දවස්වල ගායනා කරන ස්තෝත්‍රයක් ගායනා කළේ උන් ඕහොම හොඳයි ප්‍රාන්තයක් විදිහට එහි සුභ සිද්ධිය උන්නතිය තකා එවැනි කාර්තව්‍ය වල නියලීම සුභ නිමිත්තක් එහෙමයි එහෙමයි අන්න ඒක හින්දම තමයි වහන්සේ අපි ඒ සත්කාරියට එකතුනේ නැද්ද මචං අනේද කියන්නේ මේ දැන් ඔය යාදින්න මොන දෙයියන්ට කුමක් අරඹයාද උඹලා ගායනා කළේ මේ වැස්සවලහක දෙයියන්ට වන් ගායනා කළේ වැස්සවලහක දෙයියන්ට එහෙමයි ඕ ඒක හොඳයි ඒක හොඳයි කින්දම් එක යට වෙන්න ඔන්න මෙන්න කියලානේ තියෙන්නේ ඔව් ඔව් වහන්ස ඒක තමයි ඔය රට වැසියන් වැස්ස තව තව වහින්න කියලානේ ඔය යාදින්නේ මොකක් ඕ ආවා දැන් එතකොට උඹලා වැස්සට මාලිගාව යට වෙනකන් බලා ඉඳලා විතරක් නෙමෙයි වැස්ස වලහක දෙයියට පූජාවලුත් පැවැත්වුවා ඇත්තටම මේ අපි නම් මේ වැස්ස වලහක දෙයියන්ට මේ නවත්තගනින් මට මගේ කන් දෙකට ඇහුණනේ වැස්ස වලහක දෙවියනි වඩිනු වැඩ කියලා උඹලා දෙන්න මොර දීලා කෑ ගැහුවේ මේක නිවහන්සේ එම කෑ ගැහුවේ නැත්තම් ඇහින්නේ නෑනේ අපි එම කෑ ගහලා එන්න
කියලා දෙදේ තේරුම් කරලා දෙන්න හැදුවේ නේ මචං මොකද උඹලා තේරුම් කරලා දෙන්න හැදුවේ තේරුම් කරලා දෙන්න හැදුවේ අනේ දැන් ඔය වැස්ස ඇති කියලා මේ අපි කරන්න හැදුවේ වහන්ස වැස්ස වලහක දෙයියන් ටෙන්ට කියලා වැඩේ ෂේප් කරන්ට ඒකයි පූජාවක් දෙන්නේ අනේ අම්මේ උඹලා දෙන්න තරම මේ රාජ්‍යයට ආදරේ දෙන වෙන ඉන්නවයි හැබැයි වහන්ස ජලහෙන් යටුණු රාජධානියක වෙනම අතල් එකක් ඇතිනේ කඩවහම් එහෙමයි රාජසභාව පටන් ගනින්ද එහෙමයි ජී විභූතියන් විරාජමාන වූ සිව් දිසා දික් විජය කළ අප නර පොන්වන්ගේ පිනට පහළ වූ හේ අති උත්තම අපම වහන්ස රාජසභාවට සපත්තුන වගයි මුලින්ම තියෙන නඩු ටික ගම්මු බලන්න ගම්මු තමයි බන් නඩු දාලා තියෙන්නේ මොකක් නේ නේ ගම්මු තමයි නඩු දාලා තියෙන්නේ නව වාරි ව්‍යාපෘතියක් නිසා උන් හිතෙන් නැති වුණා කියලා චූදිතයින් හා කතා කරලා කොහොම කියන්නද මන්දා මේ තප්පුලා දේවිගේ මල්ලි තමයි ටෙන්ඩර් එක අරන් තියෙන්නේ චෝදනාව අපවිත්‍ර ජලය බහැර කිරීමට සාදන ලද අලමාර්ගය දෝෂය කුමක්ද අඩියට අඟලක ආනතියට අලමාර්ගය හදලා තියෙන්නේ වහන්ස මොනවද ඉති වතුර පාර මල් වැටිල්ල වගේ බහැලා ගින් තියෙන්නේ ගෙවල් හරහා අලා බබලා ගෙවල දාන්න නියම කරනවා ඉවරයිනේ මේ චූදිතයට දඬුවම කට 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 පස්සේ බැරිය රකුලා දේවිගේ මල්ලිනේ අපි කරන්නේ මෙතන ඉවරයි ඔලෝ යටි හප්පලා මොනවද මොයි කියන්නේ නෑ මම්මේ නිකන් මොනරියවාගේ රංග නාරඟුමෙන් හිත පිරුණා මගේ සුන්දරි සොඳුරිය මාගේ වෙන්නේ කවදා වදන් නසනු රිසි සුමිහිරි අනේ නවත්තහංකෝ ඇයි මම මේ දැන් කෑම විතරයි බං ඔය බලහංකෝ පොහොසත් සාහිත්‍යෙන් හෙවි මාගේ මාධූර්ය ගීනා දේ කෙරෙහි උඹේ ඇති උනේ ඉරිසියාවක් නේද බං බංකෝ ඒක කොහෙද බං සාහිත්‍ය මොනරිය එහෙම සතෙක් නෑනි බං එහෙනම් ඉන්නේ මොනරා ගෑනු සතා සෙබඳ ඒ මී ඈ මං ඕකම අපේ පවුලගේ නංගිට ඇහෙන්න කිව්වා එයා කිව්වනේ බං පට්ට කියලා අනේ මේ මිලෝ රහක් දන්නේ නැති උඹේ පවුලගේ නංගිගේ තියෙන සාහිත්‍ය දැනුම කටවහගෙන හිටහන් මේ මචං ඈ මං මේ පාර රෝයල් ටැලන්ට්ස් රියැලිටි එකට සින්දුවක් කියන්න කියලා ඉන්නේ ඉතින් අපේ පවුලගේ නංගි කිව්වා මට දිනන්න පුළුවන් වෙයි කියලා බං ආව් උඹට දින්නේ හැකි ඈ උඹ මචං කවියංශෙන් ඉදිරිපත් කළ සින්දුවක් කියන් අයි කොටම තමයි ඈ මේ උඹට පුළුවන් ද මට හොඳ සින්දුවක් ලියලා දෙන්න අනේ පුළුවන් බං පුළුවන් ඈ දැනටත් මං පබදපු ගීපදවල් කීපයක් රෙදි වැලවල්ද? නෑ යකෝ, ඊ පදවල්. ආ! හිතන්කො මං ඒ ටික උඹට දෙන්නම්කෝ. මේ? ඈ? අනේ දැන් එකක් මතක් කරපන්කෝ. පොඩක් නෑ නවසිනා ටච් එක එකක් නම් පට්ට හොඳේ. ඒවද? ඈ! මෙන්න මේක නම් උඹට හරියටම ගැළපෙයි. ආ කියහන්කෝ. ලියාගනින්කෝ. හරි. වෙලි පනල්ලේ දඟ කරනා මගේ හිතෙන් දී. ඈ! ලියාගනින්. ග්‍රාමයයි නේ බං. ඈ? ආසයි දෙනවා. අම්මා ඔය නෑන ගැනනේ කියන්නේ යහංගෝ ඉතින් යදල් මුවන්ගින් නුල කනගමන් වලිගෙන් මැස්සම් පන්නන්නි අඳයෝ මට උඹත් හරි මගේ පනත් හරි අඳයෝ ඔය ඉතින් උඹගේ නෑනට ගැලපෙනවනේ අමේ හැමෝම ආගනිලා මේ ප්‍රාන්තයක් විදියට අපි යුගයේ අවශ්‍යතාවය හඳුනාගෙන පොදු ජනයාගේ හදවතට ආමන්ත්‍රණය කරන සාඩම්බර රියැලිටි වැඩසටහන ඉදිරිපත් කරන්න ඕනේ තේරුණාද? ගායන වාදන නර්තන අංශ වලින් තෝරන්නේ ඈ? ඔව්යි ඉතින් පඳුරු ගානේ ඕන කෙනෙක්ට කරන්න පුළුවන් නේ. අපි වෙනම ආකාරයේ තරඟ ටිකක් පවත්වන්න ඕනේ. නේද මචං? කවුද මචං? පොගිනේ. තේරුණා කියලා හිතාගනි. හරි. මොන වගේ තරඟ ඉසව්ද දැන් උඹ ඔය වෙනස් ආකාරයෙන් දාන්න ඕන කියලා කියන්නේ? මේ කාලීන වෙන්නත් ඕනේ හින්දා කාන්තහා පිරිමි විවෘත තරඟයක් තියමු දොන්. විශ්වාස කළ හැකි හොඳම ඕපා දූපය වගේ. ඒක ඉදිරිපත් කිරීම. රසවත් භාවය වගේම අපට ඕන කරන තොරතුරුත් ඔය ඕපා දූප හරහා එනවනේ. නැත්නම් මචං. ඒ පාර කාටේ උඹ මචං කිව්වේ? වහන්සේට. කලිනොත් වහන්සේට තමයි. මේ පුරෝ එහෙමයි කනලං කරහන් හෑ
අවදානමක් ගැබ්බී ඇති බව නොහැඟේ දුඹට. නොහැඟේ? අයියෝ අපේ ඕපදූපත් ඔය ගමම්ම ජනතා සන්තක වුණොත් එහෙම මාත්මට කන දාලා හගෙන හිටියේ කමක් නැහනේ. කමක් නැහැ බං. වාංශ. ආ අපි වෙනමම රාජාශ්‍රීයෙන් ඇලලුණු රාජ තේජස කීර්තිය ලොවට විදාපෑමට හැකි රෝයල් කැටගරි වෙනමම එකක් තියමු හොඳේ. ගහක් මේ කන ගලවල යන්න. උඹ හදන්නේ රියැලිටි එකක් කරලා මගේ සලුපිලි මහජනයා ඉදිරිපිට උනා දමන්නද බං? රෝයල් කැටගරි දක්කෝන්නේ නේ. අනේකනේ. දිනතරගේ සමුණ හරි තියනවා නම් කියමු බලන්න. මේ මූණට මූණ බලා බැන ගැනීම. අනේ කොහොඳයි. අනේ කොහොඳයි. තරංග වට කඩන්නත් පුළුවන් නේ. නිර්මාණශීලී ලෙස බැන ගැනීම. වේගයෙන් බැන ගැනීම. විනාඩියට වැඩිම වචන ප්‍රමාණය බැන ගැනීම. අනේම තරංග ටික කඩමු අපි ලස්සනට. මේ වහන්ස. ආ වටේන් වටේට ආරාධිතින් ගෙන්නලා බන්නන්න පුළුවන් නේ. අනේ ඕනම් අවසාන වටේට වහන්සේට ආවේගශීලී ලෙස බණින්න දීලා ජයග්‍රහකයා තෝරන්න පුළුවන් නේද? ඒකට තරඟ තියන්න ඕනි නෑනේ. වහන්සේට අම්මා මුත්ත නැති වෙන්න බණින එක හැම ගෙදරකම තප්පරයක් නෑර කෙරෙනවනේ. ඔයයි දෙවි ගාවට ගෙන්න ඕනි. අනේ කනේ අයියකෝ. මේ වහන්ස මෙන්න මේ විදියට කලාපත්තරේ මේ නෙමෙයි සමා වෙන්න පොස්ටරේ නිර්මාණය කළා මේ හොඳයිද කියලා බලන්නකො ඕක කියවහන්කෝ ආ අකුරු පේනවා හොරයි නෙමෙයි මේ වහන්සට කියවන්න බෑනේ නේද ආ කියවහන්කෝ ඔන්නේ නම් අහගන්න ලෙලියන්න බැනගන්න හාර හාර හවුස්සලා රටටම ඇහෙන්න කියන ඕපදූපය ඔබේ කරගන්න යුගයේ වෙනස්ම රියැලිටි අත්දැකීම පතුරු ගැසීම සීසන් 1 දැන් ඔය වැඩසටහනේ නමද පතුරු ගැසීම ඔව් ආයි මොනවද ඔය තරංගෙට එනවා කියන්නේම අනිකව පතුරුම ගහනවනේ ඔන් මේ වහන්ස මේ ඇක්කට මොකක් වගේද දෙන්නේ ඔය කුසලාණයක් හදලා දුන්නාම මදයි නේද බං කුසලාණයක් දෙන්න අනේ අම්මේ උගුර කට ලේරා වෙනකම් බැනගෙන රටේම තියෙන ඕපදූප මවාපාලා කියන එන ගේමක් දුන්නම කුසලාණයක් දෙන්න මේ වහන්ස කුසලාණේ පොළවේ ගහලා බණි බැනිල්ල තරඟ කොන්දේසි අමතක කරලා වන් ඔව් ඉතින් යන්නේ ඒකන තරඟ ස්වභාවයම මේකේ අවුල්නේ බං ඔය පරිණත තරඟකාරියන් එක පොඩ්ඩක් එහෙම වෙන්න බෑනේ බං පළු යන බණි එතකොට අපි දැන් මොනවද දෙන්නේ ඔහේ හරි ඔය මරදාන ප්‍රාන්තෙන් හොටෙල් එකක පැකේජ් එකක් දුන්නේ නම් කාත් එක්ක හරි බැනගන්නේ නැතයි ඊට අමතරව වහන්ස තව ඔය කුස්සියට මොන හරි අයිටම් ටිකක් දෙන්න වෙයි මේ 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 මම මේ කල්පනා කරලා ඉබන් මේ අනුග්‍රාහක භවතෙක් අල්ලගන්න බැරි වෙයිද මේ දෙස් දෙවල් තියෙන ප්‍රෝග්‍රෑම් වලට කවුත් ස්පොන්සර් කරන්න බයයි වහන්ස එහෙම අපි කතා කොලා බයයිලු බැනුම් ගන්න වෙයි කියලා හරි හරි වම්බ පොඩ හිතාක වහන්ස මෙහෙමයි ආ ගැඩේ නැගල යනකොට ස්පොන්සර්ලා ඇවිල්ලා ඉල්ලයි මේ ඒක නෙවෙයි ජජ් බෝඩ් එකට කාවද දාන්නේ අන්නේ කනේ යකෙකුටවත් බය නැති සෙට් එකක් දාන්න බෑ නැත්තම් තරඟකාරයන් ජජ් පැනල් එකටත් බණේවි හිටු කියලා තප්පුලා වයි සමා වෙන්න මේ තප්පුලා දේවි වයි එහෙමයි පුරෝ මේ පවුල වයි හරියට හරියෝ එතකොට කෝකිලයෝ උඹේ පවුලගේ නංගිව දාමු මේ මොකක් පවුලව තරඟෙට දාන්න ඉන්නේ දිනෝ ගන්නත් එපැයි මෑ නිකන් කියුණා මූණට මූණ කටට කට එකට ගැටෙන යුගයේ උණුසුම්ම රියැලිටි අත්දැකීම පතුරු ගැසීම සීසන් 1 දැන් ආරම්භ වෙනවා මුලින්ම අපි වැඩසටහනේ තරඟ කොන්දේසි මතක් කරලා දෙන්න කැමති පළවෙනි වටේ තරඟය ආරම්භ වන්නේ තම ප්‍රතියෝජකයා පිළිබඳ මතු කළ හැකි හොඳම රසවත්ම පොපියන චමත්කාරයෙන් සිත් සතන් පුබුදු කර අමන්දානන්දයට පත් කළ හැකි ඕපාදුම්පිය දිගහැරී විනුයි ඔව් මෙන්න පළමුවෙන් තරඟ වදින යුගලය ඔව් හඳුනා ගන්න දැල්ලේ කූඩ සෝමා සමග සති පොලේ වත්තිලතා අපිට දැන වට්ටිලතා පෙරේද මෙයා මේ මේ තාම තරගේ පටන් ගත්තේ නෑ නිවේදක පුර අවස්ථාව දෙනකම් පොඩ්ඩක් ඉවසලා ඉන්න හරිද ඉවසීම නෑනේ මේ ගොල්ලන්ගේ ඉවසීම සීමාව පනිනව මෙයා දැක්කම ඔයාලා දන්නේ නෑ මේ අනේ අනේ මේ මේ පොඩ්ඩක් ඕ මේක ලයිව් හොඳේ මේක ලයිව් ඒ ඒ කිව්වේ ඒ කිව්වේ සජීවියෝ
හොඳ වෙලාවට මතක් කළේ. මෙයාගේ දුව සජීවනේ. අම්මෝ නොටපු නෝඩුගොන්. අනේ නිකන් ඵලයන් ගන්න. ඇයි උඹේ ලොකු ගොළුවා? අර පුනීර රාණිගේ ලොකු කෙල්ලක් දැක්ක. පැනලා ගිහිල්ලා. ඕ පළවෙනි තරගවතිය පවත්වන්නට නියමිතව තිබුණේ ඕපා දූපවතියයි. මේ තරගකාරියන් දෙදෙන ඒ තරගවතින් නිතරගෙන් දෙවනි තරගවතියට ඔවුන් විසින්ම සුදුසුකම් ලබාගෙන තියෙනවා. මේ වතුරු ගැසීමේ රියලිටි කලාවේ නවතම පෙරළිය. ඔව් නැවත තරගය ආරම්භ වෙනවා. මේ මූණට මූණ කටට කට. දෙවෙනියතු වීදියේ තානායමේ සුකෘත්තිමීම වහන්සේට පංගරාත්තු කරලා සාටිපොලේ ප්ලේස් එක තුනක් කරගත්තේ. අනේ නිකන් හිතහන්. ඇයි ඔබ ගහවනු 500ක් දීලා පුරෝහිත පිසාචයගෙන් ඇතුල් කොටුවේ මාළු ලෑල්ලේ තෙන්නේ පාස් කරගත්තේ? එයා ගියහතු. ඇයි මම විතරද? මම විතරද? උඹේ මල්ලේට වහල් කඩල ගෙලවලු ලෑල්ලක් දාගන්න ගාන්ධර්ව කෝකිලට ජරාව දුන්නේ. අදට නෙමෙයි සදහටම මේ වැඩසටහන නවත්වනවා. අසාසිතී ඔබ සැමට අපි ආරාධනා කරනවා ඒ හිත ටික අමතක කරන්න කියා. ආයුබෝවන් වාසනාවන් මේ කෝකිලිය උරෝහිත පිසාචයන් ගාන්ධර්ව කෝකිලේ මෙහාට වරෙල්ලා. ඒ මචං බඩු පනිස් වගේ නේ ගායි වගේ අපිව දඬු කඩේ බයිකනි. මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ. හිරු FM පටිරෝල් මල්ලි 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 මේ මල්ලි මල්ලි අම්මේ දැක්ක ගල් කොහොමද මල්ලියේ? හවුද ඔහේ මං ඔයා වඳුරන්නේ නැහැ නේ. ඇයි හත්තිලව්වේ? අපි පොඩි කාලේ එකටනේ මේ ගමේ හැදුනේ මල්ලිලේ. මේ අපි ගමේ හිමුටානේ. අනේ හිමුටානේ නමයි. මේ ඔයේ මතක ඉදින්නද මල්ලි ඒ කාලේ හිච්චිය කානේ. අනේ චූටිම චූටි ලේම් පැටියා වගේ. මට නම් මෙලෝ හතරම් මතක නැහැ. ඔය අයියා කවුද? අයියෝ පොඩි කාලේ මල්ලිලා ගෙදරට අල්ලමු ගෙදර මං හිටියේ මතකයි? අපි අර එකට ටීම් බෝල ගැහුවේ. ටීම් බෝල නම් ගැහුවා ඕනතරම්. ගැහුණාට ඔය අයියා කවුද? මට මතක නෑ ඊටනි. කොහේ මතක හිටින්නද? මල්ලි ඒ කාලේ චූටි එකානේ. අනේ මට අද වගේ මතකයි. මල්ලි මගේ නාය අපා කෑව එක දවසක්. මේ මේ බැල්ලා මේ මේ මල්ලි. මේ අයියා අයියා යා තේකම් බොන්නේ යා තේකම් බොන්නේ යා තේකම් බීලා කතා කරමු. අම්මේ අවුරුදු කීයකට පස්සේද ඉතින් නේද? යා තේබොන් තේබොන් යා. තේබොන්. ඔව්. මල්ලේ අපිට ගේන්න සෝටි සෝටිස් ගේන්න. මේ ඉති මල්ලියේ අම්මේ මේ දැන් කොහොමද අනුරලා නිහල්ලා ඒක ගාමිනීලා ලාල්ලා එහෙම ඉන්නවද? තාම හම්බ වෙනවද කට්ටිය? ඈ මේ පන්සලේ ලොකු ආමුදුර කොහොමද වයසට ගිහිල්ලාද? ලාල් කිව්වේ කඩේ ලාල්ද? අන්න හරි කඩේ අදන්න විනියද? සරුද විනියට? සරු ඉතින් ලොකු ආමුදුර නම් දැන් වයසේ යෝ. ඉති කන්නකෝ බලන් ඉන්නේ. මාත්‍ර 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 අනේ මල්ලි 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 මේ මම්මයි මාතර යන බස් එක ඇවිල්ලා මේ මම යන්න ඕනේ. මේ මල්ලි එන කාලේ වරි මල්ලි ඈ මේ මම පැටි දෙකුයි රෝල් දෙකුයි ගත්ත අතට මල්ලි සල්ලි සල්ලි කරලා වරි මල්ලි ඈ එන්න ඈ අම්මලා මතක් කරන් ඈ. මේ හාදිය මට මතක නෑ නේ අප්පා කවුද කියලා. අම්මෝ ඇති යාන්තම් උදේ වේලේ සේව් කරගත්තා. අනුරලා නිහාල්ලා ලාල්ලා ගාමිණීලා නැති ගමක් තියෙනවා මේ රටේ. අනිත් එක ඉතින් කොයි පන්සලේ ලොකු ආමුදුරුවෝ වයසට ගිහිල්ලා නැත්තේ. අම්මෝ ඇති යාන්තම් උදේ වේලට පැටිස් දෙකයි රෝල් එකයි හොඳටම ඇති. මේ වගේ වයිටින් හිරු පටි රෝල් වලින් විතරමයි ඈ. FM දැන් එතකොට
මට ඔහේ කියන්නේ මගේ කුඹුරේ ගොයන් කෑවේ ඔහේ කි මේ බූරු ගවයා නෙමෙයි කියලාද නෑ විකාරද මගේ හරකා ඔහේගේ ගොයන් කෑවේ නෑ මේ එකම පුදුම කතාවක් නේ මේ කුඹුරේ මේ හරකා පේන්න ඉන්න ලනුවත් කඩාගෙන ඇවිල්ලා මේ ගොයන් කාපු කොට පේන්න තියනවා ඔහේ නේ කියනවා කොහමද ඔප්පු කරන්නේ ඈ මොකෝ ඇසින්දුරු සාක්ෂි දිනවද ඇසින්දුරු සාක්ෂි මොකටද හරකා ඉන්නවා කුඹුරේ ගොයන් කාපු පේන්න තියනවා තාම මොනවද बलात चोदना මේ ආගේ අරක මගේ කුඹුරේ ගොයන් කෑවරාලාමි පොඩකින්න පොඩකින්න දැන් මේ කුඹුරේ අයිතිකාරය කවුද කුඹුරා අබරංගේ කුඹුරා අබරංගේ ඈ කුඹුරා අබරංගේ නම් ගොයන් කාටද අයිතිලාලාමි ගොයන් අයිති අබරන්ට ආ එහෙනම් ඉතින් මෙයා කියන්නේ කොහොමද මෙයාගේ කුඹුරේ ගොයන් කෑවා කියලා ඈ අපේ හරක කන්නේ නැත්තේ අබරගේ ගොයන් එතෙන් මේ කුඹුර මං අබරංගෙන් අඳේට ගත්ත කුඹුරනේ ආ ඉතින් මේ හරකත් ඇවිල්ලා මං අබරංගෙන්ම මේච්චලේට ගත්ත හරකනේ ඈ අබරගේ හරක අබරගේ ගොයන් කෑවා හැම ඔහෙට මොකක්ද තියෙන ප්‍රශ්නේ මට මොකක්ද තියෙන ප්‍රශ්නේ ඔව් ඉතින් එහෙම බැලපුවහම මට මොකද්ද දැන් මෙතන තියෙන ප්‍රශ්නේ නේද මේ වගේ ඒවා ඉතින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ අපි මේ මග බලන් හිටියේ ආයිබෝවන්ඩ මේ ඉන්නේ මගේ දෙකම පුතා කියලා කිව්වේ දෙකම පුතා කියලා කිව්වේ එකම පුතා පළවෙනියනේ මේ දෙවෙනි පුතා හරි හරි ආයිබෝවන්ඩ වෑනෝ ආයිබෝවන් ආ මස්සිනා How are you getting on? I bom maleon. Ah, oh, goraka hondi. Goraka vela bidon. Nene ganan. Mata peenne gobba nirmala mekada koheida? I think itim masina. Vaadi vemu ko hitage na vaadi vemu. Vaadi vemu. Ow. Me ehe gama hitan udenma pitat unada? Ow 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 ow. Api vaahane ge dorakodatama genna gena. Ne. අපි හුළු අතු පත්තු කරානේ පාන්දර ගාමේ කැකිරාවි ස්ටේෂන්ට ඇවිල්ලා එතන හිට කොළඹ කෝච්චියෙන් ඇවිත් කොළඹින් බස් එකක් යන්න කොළඹට ඇවිදින් කොළඹට හන්දියෙන් ටැක්සියක් ගත්තේ මෙතෙන්ට වෙන්න කියලා වොන් මේ රට ගොන වැඩේ වැළඳුවනේ නෑ නෑ මං කිව්වෙ උන්නේ මෙහෙමයි අපි වාහනේ ගේ දොර කොඩට ගෙන්නගෙන නගින්න හදනකොටම හුනේ චික් චික් ගෑවා ආ ඒකයි පයින්ම ගිය කැකිරාව ඉත්තේසමට ඔව් එහෙමයි නේද ඔව් හරි කමක් නෑ ඉතින් එහෙනම් තේකක් බීලයි මු නේද තේකක් ඔව් ඔව් ඒ කණ්ඩ නැතෝ කණ්ඩ නේද සාමාන්‍ය මස්සින මොනවද කණ්ඩ කැමති බත්තමාව බත්තමාව නේද පුංචම්මේ මෙන්න බද්දරියෙක් කැවිලා බද්දරියෙක් කැවිලා තන්නම කව නැත්නම් මාළු හට්ටියමයි ඒ නේද කොහොමද මස්සින අපේ පුංචම්මගේ
එවැනි මේ ගීතය එළනේ නෑ හරි කවන්නේ දැන් මේ එතකොට මේ දරුවා දැන් ඉස්කෝලේ එහෙම ගිහින් තියනවද ආ මේ ඉස්කෝලේ නම් ගිහිල්ලා නෑ හැබැයි ඉතින් ඉස්කෝලේ ගෙදර ඇවිල්ලා තියෙනවා නෑ 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 ඉතින් ඉස්කෝලේ නොගියට ගොවිතැන්පත් කරන්ට ඒව දන්නව නෑ ඒව හැඩුවක් නෑ ඔව් ඇත්ත අපේ අප්පුච්චා කියන්නේ තොන් වම්බඩ වල වල හස්සියක් ගවෝන් අපිට අසතියේ මේ මස්සිනා ඉන්ටර්නෙට් තියනවද ගෙදරට ඒ කිව්වේ මදුර නැද්ද වන් නෑ නෑ ඉන්ටර්නෙට් ඉන්ටර්නෙට් නෑ එතකොට Facebook ඉන්නවද මොකද්ද ඊමේල් ඇඩ්‍රස් එක ඇඩ්‍රස් එක පරණ එකම තමයි ඔන් විජේ කොමුදියන් සේලාගේ කලකිරා යාය 14 උඩපැන්න කැකිරාව තාත්තේ මේ මගුල කළොත් බඩු මිනිස්සෙනවා ඈ ඉතින් කොම්බ කලබල වෙන්නේ නැතුව මෑ ඉතින් කොහමද මේ දාසල වගා කටයුතු හැම හොඳයි ඉතින් යලමහ දෙකම ලුණාවන් පැවිල්ලා වනි සැරේට සේඩියෝ එකතු ගස් තිබ්බ බැරි මතනෝන් ළමයට පොඩ්ඩක් විඩාව වැඩි වගේ එක දිගටම කාර් එකේනේ ඇවිත් තියන්නේ ඒකයි මේ දැන් එහෙනම් කිව්වේ ඔලබඩුව හන්දියෙන් කාර් එක හයරකට ගත්තා කියලා ඒක තමයි මට ඒ කාර් පුරුදු නැහැ නෝන් වංගු ගන්නකොට බඩ කැළදෙනෝන් මේ කොහෙද මාමා එලිබහින්ට තැනක් තියෙන්නේ බාත්รูම් එකේ ඒක එමයේ පුළුවන් එලිබහින්ට එහෙනම් ඉතින් බෙඩ්රූම් එකේ එලිබහපන් මේ මස්සිනා මේ ඉන්නේ ගේ පොඩ්ඩ මුන්නහැලගමද ඔව් ඉතින් මේවා ඉතින් අපේම ගෙවල් මේක ඉතින් පවුලේ බඩ පිස්සටනේ බඩ පිස්ස කිව්වේ අපේ පුතා පුතා අකුණ අකුණ යානේ බඩ පිස්ස මිනිහද ඔව් ටිකක් ඒ ගතිය තිබ්බ නේද මොන ගතියද නිකන් ඔල් මරොන්දන් ගතිය නෑනේ එහෙම එකක් නෑ පුතා අකුණ මිනිහා බඩ පිස්ස වුණාට මේ හොඳ මීටරේ එහෙමද ඔව් දැන් එතකොට මුන්නහැලට ඉඩකඩන් එහෙම තියනවද ඉඩම ඉතින් මේ ගේ තියෙන තැන පර්ජ 10ම තියෙනවනේ ඒක තමයි ඉතින් ඔව් එහෙමද ඔව් අපිට නම් මුන්නේ ගොඩ ඉඩන් අක්කර 7-8ක් විතර තියෙනවා කුඹුරුත් අක්කර 3ක් විතර තියෙනවා ඈ වව් ඔව් ඒ පළාත් වල ඉතින් එහෙමනේ නේද එහෙම තමයි එහෙම තමයි ඔව් යායට තියෙනවනේ ඉඩන් 2-3ක් ගෙවල් 2-3ක් පවුල් පන්සල් 2-3ක් එහෙම තියෙනවලුනේ ඒවත් අප්පුවාමිලට නේද පවුල් නම් 2-3ක් නෙමෙයි 3-400ක් විතර ඉන්නවා ගමේ හැබැයි පන්සල් නම් එකයි තියෙන්නේ ගමටම ඔව් මේ මාමා මේ සරේ මාමලේ මාස් කන්නේ අස්සන්න හොඳද? ඒ කිව්වේ මාස් කන්නේ වීබුසා කීයක් විතර ගත්තේ කියලා ඇහුවේ. වී ගත්තේ නෑනේ කඩෙන් හාල් කිලෝ 3-4ක් ගේනවා ඉතින්. ඇයි අහන්නේ? අපි අපෝච්චේ බලංගෝ කඩෙන් හාල් මෙලලා කතහැක. මොකෝ බැරි? රත්තරන් ටිකට කතහැකි. මේ ඒක නෙමෙයි දැන් ওই වල්පල් කතා කිදීම නෙමෙයි මෙතන වැදගත් වැඩේ මේ ආපු දේ කතා කරන එක. ඔව්. දැන් එතකොට මුන්නහැලගේ දුව වෙනුවෙන් මොනවයි දෙන්නේ කරන්නේ? දෙන්නේ කරන්නේ නේද? ඔව් 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 ඔව්. ඔය දුව වෙනුවෙන් ඉතින් අපි දුව තමයි දෙන්නේ. ඔව්. ඉතින් එයා ඉතින් බැඳලා ආවට පස්සේ ඉතින් එහෙ ගිහිල්ලා කරන දේක් කරයි. නෑ 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 මං ඇව්වේ දෑවැද්ද කාර්ය පිළිවෙලක් කරගන්න එපා ඒකයි එහෙම ඇව්වේ. ඔය දේව ඕගොල්ලෝ පිළිවෙලක් කරගන්න ඉතින් ඒවට ඉතින් අපෙන් බාධා වන්නේ නෑ. නෑ 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 මම කිව්වේ මුන්නේ ගෑනු ළමයාගේ පැත්තෙන් අපට මොනවයි ලැබෙන්නේ? ඇයි ගෑනු ළමයා? ඈ ගෑනු ළමයාගේ පැත්තෙන් ගෑනු ළමයා හම් වෙනවා ගෙඩිය පිටින්ම. අපි ආයේ ගෑල්ලක්වත් තියාගෙන දෙන්නේ නැහැ. තවෝනම් බෝනස් දීමනාවක් හැටියට කෙල්ලගේ අම්මා. ඒ කිය අපේ පවුලේ එවන්නම් 7-8 අවුරුද්දකට. ඔව්. නෑ නෑ මේ ඒ දෑවැද්ද නම් නැති උනට කමක් නෑ. නේද? අරම කොහෙම කියන්නේ? අපේ පවුල රත්තරන්නේ. ගියතන ගිනි උතුරනවා. නෑ නෑ නැතුවට කාරි නෑ. අම්මේ දැන් අපේ පවුලගේ අම්මා තාම ඉන්නවා. ඔව් ඔව්. ගිනි පෙලෙල්ලෙන් බැට කාපු මිනිහා කලාමැදිරි එළියටත් බයයි කියනවනේ අපට වෙච්ච දේ පුතාට වෙන්න හොඳ නෑ ඒක නිසා බෝනස් දීමනාව එපා ඒ වුණාට බෝනස් පොඩ්ඩක් ගමු මේ මාමා මොනා තිතන්ට එපා නෑ අපට දුව පොඩ්ඩ බලන්න හැක්දෝන් ඇහැක් ඇහැක් පොඩ්ඩ ඉන්නකෝ කලබල නොවි තාම ලෑත්ති වෙනවා එමේ ඔය පාන්දර මයිතේ 4 ඉඳන් මේකප් එක දාන්නේ අම්මකෝ ඔව් දැන් ඔය අපේ අක්ක ගොරෝනා ඔය තුන්වෙනි පාර මූණු හොදලා මේකප් දාන. ඕ ඈ තුන් පාරක්ම මක්කොලා කිව ගොරෝලා? නෑ ගොරෝලා නෙමෙයි ගොරෝනා ගොරෝනා කෙල්ලගේ නම ගොරෝනා. ගොරෝනා වහිනගේ. තාත්තේ තාත්තේ හරි 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 හරි. අපේ අක්කා නෝ හෙපුවරම්. ආහා ඕන් එනවා දුව. ආ ගොරෝනා අල්ලවංග වනමාලයට හෙප්පුව. හා හා ඔය මනමාලයාගේ තාත්තා බං එයාට නිමි ඒ උඹලා ඔය අනිත් පුටුවේ ඉන්න පංගහ වගේ මහතහාදයට අල්ලපන් ඔයාද මනමාලි කබලන්න කටාරින්න දත් බලන්න යකෝ මනමාලයා ගෑණියෙක් ගන්න බලන්නේ හරියට අස්සෙක් ගන්න වගේ දත් බලලද කටේරියා
වටනන්න නරක නෑ. දත් පණුව කාලත් නෑ ඕං. මන්නේ තියා අලියෙක් වත් ඉට්ටු කරන්නේ අපි අක්කගේ කටේ සැරට. ඔව්. මේ කට ඇරියහම තනි කර ගල් මෝලේ කසරෙක වගේ ඕ. දෙකේ දෙකේ ඒව වෙන වෙන වෙනවා. තුන් කාලේ ගල් වෙන වෙන වෙනවා. ගල් කුඩු වෙන වෙන වෙනවා. අම්මපා ඕ. මේ දොරණා. ඔයාට පැල්කවි හැම කියන්න හැක්ද ඕං? පැල්කවි? ඇයි අපේ කෙල්ලව අරන් යන්නේ? ඒ ගිහිලා පැල් රක්වන්නද? අපි ඉතින් රට ඉන්නේම පැල් වලනේ ඕං. අලියෝ එලවන්න, වනවුර එලවන්න, කයි කියන්න එපැයි? හා, අලියලවන්න, ඌරෝ එලවන්න පැල්කවි ඕන්නේ. අපේ දුව කසාද බඳලා ඇවිල්ලා ඉන්නේ කියලා පොඩි බෝඩ් කෑල්ලක් ගහනවා කුඹුරේ. තනි කර අම්මගේ ෆොටෝ කොපිය. ඈ මාමා. ඈ එච්චරටම සරදෝ. සර කියන්නේ මේමනේ බෑනෝ. කොමේ? දැන් අපේ පවුල උදාහරණයකට ගමුකෝ. ඈ මේ දැන් කෝ පවුල? පවුල අබුඩාබි. කොහෙද? අබුඩාබි අබුඩාබි. දැන් අවුරුදු 3ක් වෙනවා. ඔව්. ඔව් ආයෙම නැහැ. ආයෙම නැහැ. ආයෙම නැහැ අවුරුදු 3ක් වෙනවා. ඉතින් ඔය ළමයාට දැන් ඔය අවුරුදු 5 වුණාට පස්සේ එනවලු මේ ඉස්කෝලේ දාන වයස අල්ලලා. ඈ ඔව් ඔව්. දැන් එයා ගෙදර ඉන්න කාලේ ගෙදර එක මකුණෙක් නැහැ. මදුරෙක් බේතකට එන්නේ නැහැ. එච්චරටම කටසරයි නේද? ආව්. කොටින්ම කියනනම් ගෙදර බල්ලගේ ඇඟේ එක මැක්කෙක් නැහැ කිව්වහම මේ පවුලේ කටසරට. කටේ සැරට. ආව්. ඉතින් ඒ අම්මගේ ෆොටෝ කොපිය තමයි මේ දුව ගොරෝනා. මේ අපුච්චෝ. අපුතේ. මේ වගුල හරියන්නේ නැහැ අපුච්චෝ. අපි යන් තාත්තා. ආ. ඔය පොලිසියට ටෙලිෆෝන් කරන්නේ. දැන් ඒ මොකටද පොලිසියට ටෙලිෆෝන් කරන්නේ? ටෙලිෆෝන් කරන්නේ කවුරුත් නැති වෙලාවෙ ඇවිල්ලා එක එක මගුල් යෝජනා කරන්න ඇවිල්ලා එක එක අහිතු යෝජනා කරන්න හැදුවා කියලා. මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ.